ධනුලග්නේ. ධනුලග්නේ ඇයිට කොහටද යන්නේ? මේ රජ්ජුරුව පන්සලට යනවා. භාග්‍ය පුණ්‍යස්ථානට යන නවවෙනි භාවයට. ඉතින් නමෙන් කියන්නේ විදේශ ගමන්. ඈ උසස් අධ්‍යාපනයේ වාසනාව ගැන කියන තැනට. ඉතින් මේ රජතුමෙක් එන තැනක අනිත් අයර කොහෙද වාසනාවක් ලැබෙන්නේ? නැද්ද? ඒ රජතුමාට මොන ඉතින් ඒ වාසනාව ලැබෙන්නේ යාගේ බලය පාවිච්චි වෙන්නේ. එහෙනම් මේ රවි නමේට එනවා ධනුලක් නෑ. ඒ නිසා මේක මේ පන්සලට රජුරු ආපුවම අනිත් අයගේ වැඩකුත් නෑ. වැඩක් කරන්න වෙලාවකුත් නෑ. මෙයාට සාතු සප්පායම් කරන්නයි මෙයා කියන දේ කරන්නයි සිද්ධ වෙනවා. ඉතින් රජතුමා ආවට පස්සේ පන්සලේ නායක හාමුදුරන්ටත් කෙලින් වැඩක් ගන්න බෑ, තීන්දුවක් ගන්න බෑ. රජුරු ඇවිල්ලා ඉන්නේ පන්සලට. මෙන්න මේ ප්‍රශ්නෙට ධනුලක් නැහැ මූණ දෙනවා. ඒ නිසා තේරුම් ගන්න මේ රවි නමේ යනකොට විශේෂයෙන් ශරීර සනීපයට බාධා ඇති වෙනවා. ශරීර සෞඛ්‍යයට බාධා ඇති වෙනවා. ඒ වගේම මේ අපි කිව්වොත් එහෙම තමන්ගේ ගෞරවයට හානි වෙන දේවල් මේ රවි නම යනකොට තමන්ගේ ගෞරවයට හානි වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නොගැලපෙන අය ආශ්‍රය කරන්න පුළුවන්. අසුරට මුණ ගැසන්න පුළුවන්. ඒ නිසා යම් යම් ආරවුල් ඇතිවීම ඊටකට තියෙනවා. කොටින්ම කියනවා නම් දරුවන්ටත් මේ ටික හොඳ මදි නමේ යන නිසා විශේෂයෙන්ම බලාපොරොත්තු තියාගෙන හිටපු යම් යම් දේවල් ඒ ආකාරයෙන් මිශ්‍රණ වෙන නිසා ලොකු චිත්ත පීඩා ඇතිවීම ඊටකට තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ රවි නමේ යනකොට රවි බ්‍රහස්පති විසින් දකිනවනම් එතකොට බුදු සිකුරු මේ රවිට යෝග වෙනවනම් ඔය සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වෙලා තමන්ගේ යහපත පිණිසම කටයුතු සිද්ධ කරගෙන දෝෂ භංග බලවේගයක් ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා ජන්මපත්‍රේ පරීක්ෂා කරගෙන කටයුතු කළොත් තමන්ගේ දියුණුවට කටයුතු සිද්ධ කරගෙන නමේ කියන්නේ පන්සල. ඉතින් රජතුමා පන්සලට ආපුවාම ස්වාමින් වහන්සේට දායක සභාවේට ඔළුව තියෙනවා නම් රජතුමාගෙන් ගන්න තියෙන දේවල් ගන්න පුළුවන්. මොකද ඉස්සල්ලාම මෙයා මුරුන් ගත්තේ තියන්න ඕන. පස්වාන් දහසකට බුදු වෙන්න එහෙමනි කියන්නේ. මෙහෙමයි කියන්නේ. කියලා මෙයා මුරුන් ගත්තේ තියලා යම් ඉල්ලීමක් කරන්න. එතකොට රජතුමා නොපැකිලව ඒක ඉල්ලීම ඉෂ්ට කරන්න කැමති වෙනවා. ඉතින් එහෙනම් ධනුලක්ෂණයටත් ඔන්න ඔය විදිහට නිහතමානී ගුණය පෙරදරි කරගන්න මේ ප්‍රඥාවෙන් කටයුතු කරන්න ජන්මපත්‍රයේ පරීක්ෂා කිරීම තුලින් වැඩිදුර කරුණු කාරණා අවබෝධ කරගන්න අගෝස්තු 17ත් සැප්තැම්බර් 17ත් කාලයේ ඔබගේ යහපත පිණිස වාසනාව පිණිස යොදා ගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරන්න.